මගේ තාත්තා නැති වුණේ 2012 දෙසැම්බර් 21. ඉතින් එයා නැති වුණේ කැන්සර් එකකින්. වෙල්කම් ටු උෂා ලොක්ස්. මුළු රටක් විවේචනය කරන මුළු රටක් අපහාස කරන චරිතයක් තමයි අද මගේ පළවෙනි හෘද සාක්ෂි වැඩසටහනට ඇවිල්ලා තින්නේ. මගේ පළවෙනි හෘද සාක්ෂි වැඩසටහන හිතන ඇති උෂා බ්ලොග්ස් හැමදාම මේ මිහිවම ගෙනල්ලා ගොන් ආතල්ලා දෙනවා කියලා. මගේ පළවෙනි බ්ලොග් එකට ආවේ මිහිසනිවරත්න. මගේ පළවෙනි හෘද සාක්ෂි වැඩසටහනට ආවේ මිහිසනිවරත්. ඒ නිසාමයි මම පළවෙනියට මෙයාට ආරාධනා කළේ විවේචනය කරයි මේ වීඩියෝ එක. මඩ ගහයි රිපෝට් කරයි किसी दैक मटा दाल बलन कट्टी बलन नोबलन कट्टी दम वीडियो अयिंकल वेन अखर वीडियो बलन अभी कथागर मिहि तेक् अनिवार्यम अवसाने तेक् बलन की अभी कथागर मुखद मेधा सर मेधा सर मे तेर नाट्य आगे म्यूजि वीडियो करना अद मेतंट जोकेगटवा विहिलुकना नवे तमंगे हृदय साक्ष्य हेमोट पेन्न हेमोट किस्ती वायस गीतवा दहनवे मम्म हेम प्रश्न का मीट और अटकट कलिंग उब खाऊद अम्मा समाज गोड़ा विवेचन විවේචන මෙහෙමයි දැන් කාලේ තින් අන්නතරම විවේචනණ ඉතින් ආය අමුතුවෙන් විවේචනය වෙන දෙයක් නැහැ දැන් කාලේ ඉතින් මොන දේ කරත් විවේචනක් තමයි හැමෝට හැම පැත්තෙම එන්නේ හොඳ දෙයක් කරත් විවේචනයක් එනවා නරක දෙයක් කරත් විවේචනයක් එනවා ඉතින් ඒක මම හිතන්නේ ලංකාවේ ස්වභාවය මේක මගේ විදිහ මේක කාටවත් නවත්තන්න අමාරුයි මොකද මම ඉන්න විදිහ තමයි ඉන්නේ මගේ මම හිතනවා මගේ චරිතය හොඳ නම් මම දේ කරන දේවල් හොඳ නම් කිසි කෙනෙක්ට එක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ ඒක තමයි කියන්නේ මට කියන්න पोड़ी काली दां मे वेनते जीविते मोनवागे सिदुवीन वेला तीन्ने पोड़ी काली दां क्याने सामान विधिर जीविते गातकर पूला मेक सामान विधिर पासा जीविते गातकला सामान विधिर इन्नना मेक मग पोड़ी काले तातने थी वेनवा माड़ पोड़ा ए बाटी पीटा पोड़ा क्याने मिनिस्सु दन्ने ने मिही सनिवेरातने के ताता मे वेद्दी जीवेतु नातर इन्ना वाते हेमा दाता नेद्द कीला पोड़ा अपीटे ए आती थे पोड़ा मताक कला दें මගේ තාත්තා නැති වුණේ 2012 දෙසැම්බර් 21. ඉතින් එයා නැති වුණේ කැන්සර් එකකින්. ඒක තමයි මම කොයි වෙලාවෙත් මම එක කිසිම දරක කියන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගැනීමේ උමනාවක් මට නැහැ. මොකද අපි හොඳට ඉන්නවා, අපි හොඳට ජීවත් වෙලා ඉන්නවා. ඒ නිසා ඒක මම මොන කිසිම ලොග් එකකින් මතක් කරලා නැහැ. අද මේ උෂාන්ගේ හෘද සාක්ෂි කියන වැඩසටහනට මේ ආපු නිසා තමයි මම මේ කියන්නේ. නැත්තම් මං හැම කිසිම තරක මගේ එක කියලා නිකන් අනුකම්පාවක් දිනාගන්නේ නැහැ. ඒ නිසා මම කිසිම තරක කියලා නැහැ ඒක. ඉතින් අද දැන් මං කිව්වා මගේ තාත්තා නැති වෙලා ඉන්නේ. ඉතින් 2012 දෙසැම්බර් 21 තමයි තාත්තා නැති වුනේ. නැති වුනේ. මොන වගේ හැඟීමක්ද දැන් දැනෙන්නේ තමන්ගේ තාත්තා මේ වෙද්දි තමන් ළඟ නැති වෙනකොට හිතට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඔවිතින් ගොඩක් දුකයි සම්මනේ තාත්තා කෙනෙක් නැති වුණාම ඕන කෙනෙක්ට දුකයි හැම දෙයක් ගැනම ඉස්සර ඉඳන් හොයලා බලලා කරපු කෙනෙක් ඉතින් කවදාවත් මගේ දෙයක් විවේචනය කරපු නැති කෙනෙක් මං ඉන්න විදිහ විවේචනය කරපු නැති කෙනෙක් මොකද එයා දන්නවා මොන දේ කරත් හරි දේ මම කරනවා කියලා ඉතින් ඒ නිසා කිසිම දෙයක මාව විවේචනයකට ලක් කරපු නැති කෙනෙක් තාමත් ගරු කරනවා අදත් ගරු කරනවා හෙටත් ගරු කරන චරිතයක් ජීවිතයට ගොඩක් විවේචනය එනවා විවිධ මඩ ප්‍රහාර එනවා ඒවා ගණන් ගන්න නැතිව කොහොමද ඉදිරියට යන්නේ මෙහෙමයි ඉතින්
මම ආවේ TikTok වලින් මම හැමතරම කියනවා TikTok වලින් තමයි මම ආවේ TikTok වලින් ආවෙත් හරියට ක්‍රියේටිව් වීඩියෝස් කරන්න මේ මම ආවේ සාමාන්‍ය ගොන් ආතල් දින තමයි ආවේ මේ ඉතින් ක්‍රියේටිව් විදිහට වීඩියෝස් කරන්න මේ බොරු කියන්න ඕන ඊට පස්සේ ගියයි මම TikTok වලින් ක්‍රියේටිව් වීඩියෝස් කරන්න මේ ආවේ කියලා ඒ නිසා මම ක්‍රියේටිව් වීඩියෝස් කරන්න මේ ආවට ගොන් ආතල් දීලා හරිකන් සමහර කොල්ලෝ කියන විදිහට කොල්ලෝ ෆෝම් කරලා එහෙම තමයි ඉතින් ආවේ ඒක ඉතින් මෙහෙම TikTok වීඩියෝ එකකින් මිනිස්සුන්ව මයින්න බෑ ඒක පොඩක් අතුලාන්තයෙන් මිනිස්සුගේ දේවල් හිතලා බලන්න ඕනේ මොකද TikTok වීඩියෝ එකකට වඩා එහා ගිය දේවල් තියෙනවා ඉතින් ඒක තමයි කියන්නේ තියෙන විවේචනය නම් ඉතින් හැමතිස්සෙම මිනිස්සුන්ට තියෙන දෙයක් කොයි කොයි දේ කරත් මේ වීඩියෝ එක කරත් තව ටිකකින් විවේචනයක් එයි ඉතින් මේ වගේ උන් ගෙනල්ලා එහෙම ඉතින් කතා කරන මිනිස්සු ඉන්න ඕන තරම් यूट्यूबर्स हेम कथा कर जीवित मेवेक अहन लोकम विवेचन तमंग हृदय साक्षी टेकिया मेवेक अहन लोकम विवेचने टिकटॉक मुलमा खाले टिकटॉक मुलमा खाले थिंक टिकटॉक वीडियो का दापुग मंग इस कमेंट्स बल बुग मंग अरे बाया मुनाद मे दाल दिए ඒ කාලෙදම් මගේ ශබ්දකෝෂේ වචන ටිකක් තියෙනවා පොන්නයා සමනලයා නපුන්සකයා එහෙ වගේ ඉතින් නා වචන ටිකක් තියෙනවා ඉතින් ඒ වචන තමයි ඉතින් වැඩිපුර ඇහෙන ඉතින් ඒවා මුල් කාලේදී නම් මට ලොකු කනගාටුවක් දැනෙනවා ඊට පස්සේ කියන්නේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා මට යාළුවෝ නැත්නම් මට යාළුවෝ ගොඩක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ මට කියලා දුන්නා ගණන් ගන්න එපා මිනි ඕක මිනිස්සුන්ගේ හැටි ඒක ලංකාවේ ස්වභාවය ඒක මිනිස්සු කියන විදිය මම මේ ලංකාවට බයින්නේ නැහැ ලංකාවේ මිනිස්සුන්ට බයින්නේ මේක රස්සන රටක් ඉතින් මිනිස්සුන්ගේ සිතුම් පැතුනොත් මං කියන්නේ මේ මං කරන දේ හරි කියලා මගේ වීඩියෝස් බලන්න බැරි නම් අයින් කළා දාන්න මගේ වීඩියෝස් බලන්න බැරි නම් මාව TikTok එකකින් බ්ලොක් කළා දාන්න ඉතින් එහෙම බ්ලොක් කරලා අයින් කළා දැම්ම නම් මගේ වීඩියෝස් ඔකලා වෝල් එකට එන්නේ නැහැ ඉතින් මිනි කියන්නේ ක්‍රියේටිව් වීඩියෝස් කරන කෙනෙක් නෙමෙයි අමුතුම විදිහට ආපු කෙනෙක් කවදාවත් හිතිලා නැද්ද ජීවිතේ වයසට ගියන් පස්සේ තමන් තනි වෙයි කියලා නෑ මෙහෙමයි තනි වෙනවා කියන එක ඉතින් කොහොමත් කවදරි දවසක අපි තනි වෙනවනේ ඉතින් අමුතුවෙන් ආයෙ අමුතුවෙන් කියන්නේ අපි බුද්ධාගම මිනිස්සු විදිහට අපි දන්නවා කවදරි දවසක අපි තනි වෙනවා අපිට දේවල් වෙනවා ඉතින් අපි මැරෙනවා අපි ලෙඩ වෙනවා අපි ඒව දන්නවා දැන් ඒ නිසා තනි වෙන එක කියන්නේ එහෙම තනිවීමක් නැහැ මොකද මම හිතනවා මගේ වටේ ගොඩක් මිනිස්සු ඉන්නවා මට ආදරය කරන මිනිස්සු ටිකක් ඉන්නවා මට හරියට ආදරය කරන ගෑණු ළමයි පිරිමි ළමයි කියලා නැහැ ගොඩක් ආදරය කරන ළමයි ඉන්නවා ඉතින් හැම දෙයකම දුකේදී සතුටේදී හැම දෙයකදීම කතා කරන යාළුවෝ ඉන්නවා ඉතින් ඒ නිසා මම හිතන්නේ මගේ ජීවිතේ තනි වෙන්න ඕන අවස්ථාවක් තියෙනවා කියලා මොකද මට මේ වෙනකන් කිසිම මගේ ගෙදරින් හරි මගේ නෑදෑයන්ගෙන් හරි මගේ කට්ටියකින් හරි මට කිසිම බලපෑමක් ඇවිල්ලා නැහැ මෙහෙම मुखद हेतु तमंगे हृदय साक्ष उत्तर दे विशेष समारे අපි මන් දන්න අපි තැනකට ගියාම අපි ඒ තැනට අනුරූපව වැඩ කරන්න ඕනේ ඒ තැනට ගැළපෙන විදිහට වැඩ කරන්න ඕනේ ඉතින් යම් කිසි වෙනසක් ඇති මන් නම් හිම ලොකු වෙනසක් මගේ පේන්නේ නැහැ මං ඊළඟට අහන ප්‍රශ්නේ තමයි හැම කොල්ලෙට්ටම හැම කෙල්ලෙට්ටම වයස 15 17 18 වෙද්දි හිතට එනවා ආදර හැඟීම් ඒ වගේ කවදා හරි කවුරු ගැන හරි ආදරයක් හිතිලා දිනවා තමන්ගේ හිතට හිතිලා තියෙන මං දැන් මං ඉබ්බස්ගේ වල බෝයෆ්‍රෙන්ඩ්ස් ගොඩක් හිටියා කියලා මේ ළඟදී මම හිතන්නේ මගේ Facebook එකේ මම දාලා තිබා මේ වීඩියෝ එකක් බෝය කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් උද්දම පොඩි ආතල්ලකට වගේ දැම්මා. ඉතින් එයා මගේ බෝයෆ්‍රෙන්ඩ් නෙමෙයි. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. ඉතින් බෝයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉතින් මෙහෙමයි එයා ඒගොල්ලෝ එයා කැමති එයා ඇත්තටම එයා කැමති නැහැ මේ සෝෂල් මීඩියාස් වලට එන්න කැමති නැති කෙනෙක්. ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් දේශපාලනයට සම්බන්ධයි. ඉතින් ඒ ටික තමයි කියන්නේ තියෙන්නේ. ඉතින් ඒ ඇරෙන්න ඉගෙනින් ඒක යාගේ හැගීම මේක මගේ හැගීම.
සත්තාව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ විකාරයක් මහා නාඩගමක් කියලා. ඉතින් මං හිතන්නේ ආදරය කියන එක ආදරේ මං හිතන්නේ ආදරයට ස්ත්‍රීලිංග පුරුෂලිංග අදාළ වෙන්නේ. ආදරය හරි ආදරයක් තියෙනවා නම් ඒකට ස්ත්‍රීලිංග පුරුෂලිංග අවශ්‍යයි. ලංකාවේ ඉන්න ගොඩක් යූටියුබර්ස්ලා ගොඩක් කට්ටිය මූණ වහලා හෘද සාක්ෂි ගැන කතා කරනවා. ඒක න ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේ ලොකු යූටියුබර් කෙනෙක් ඔබට කතා කරොත් එන්න මිහි අපි හෘද සාක්ෂිය කතා කරමු කියලා කතා කරන්න එන්න කිව්වොත් මොකද්ද ගන්න පියර? මෙහෙමයි. හෘද සාක්ෂියක් හෘද හෘදයට එකගෙන මූණ බලාගෙන කතා කරන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ. අනිවාර්යෙන්ම. හෘද සාක්ෂියට එකගෙන. මොකද මූණ වහගෙන හෘද සාක්ෂියක් කතා කරන්න මම හිතන්නේ ඒක හරි කියලා. තමන් මූණ දොන දෙයක් නම් මූණ එක මූණ බලා කැමරාව දිහා බලාගෙන කතා කරන්න පුළුවන් වෙන හෘද සාක්ෂියක් නම් තමන් හෘදයට එකගෙන හෘද සාක්ෂිය කියන්නේ හෘදයට එකග වෙන්න එපා කියන දේවල් ඉතින් ඒ නිසා මූණ බලාගෙන කතා කරන්න පුළුවන්. අන්තිම මේ යූටියුබර්ස් ලා කිව්වොත් එහෙම මම දන්නවා. ඉතින් ලංකාවේ යූටියුබර්ස් ලා ඉන්නවා ඕනතරම් යූටියුබ් මම ලංකාවේ ප්‍රධාන පෙළේ යූටියුබර්ස් ලාත් එක්ක වීඩියෝ කරපු කෙනෙක්. ඉතින් මම දා ශේන් සේනාරත්න හේෂිත එතකොට ගත්තාම ගොඩක් යූටියුබර්ස්ත් එක්ක වස්ති වස්ති වැඩක්ෂ ඕ ඉතින් ගොඩක් අයත් එක්ක මම වැඩසටහන් කරපු කෙනෙක්. මම ඒ අයියලට මම ගොඩක් ගරු කරනවා. මොකද ඒගොල්ලෝ මිනිස්සුන්ට ගරු කරලා කතා කරන මිනිස්සු. ඉතින් කවදාවත් කොන් කිරීමක් නැහැ. හොඳට ගත්තොත් එහෙනම් මාව වස්ති වීඩියෝ එකකට මාව ගන්න කලිනුත් මට කතා කරලා එන්න මල්ලි ඔක්කොම දේවල් කියලා ඉතින් මට කතා කරා. ඉතින් හරි ගරු කරන චරිත මම ඒගොල්ලොන්ට. ඉතින් මේ මම මෙහෙමයි මම කියන්නේ සමහර යූටියුබර්ස් ඉන්න සබ්ස්ක්‍රයිබර්ස් සම්බන්ධයෙන් ලක්ෂ බැන්න ගමන් අලු අලිය ඔලුවක් එනවා. අපි තරම් යූටියුබර්ස් නැහැ. අනිවාර්යෙන්ම. අපි වගේ පඩ නැහැ. අපි තරම් ලොකු නැහැ. ඉතින් එහෙම ඉන්න යූටියුබර්ස් ඉන්න මම දැක්ක මේ ළඟදි මගේ තියෙන උෂානුයි මම මේ වීඩියෝ එකක් කරා අර වීදිගණික මම සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරා. ඒකෙදි ඒක හැමෝම මට ඒ වීඩියෝ එකෙදි ගොඩක් මිනිස්සු බැන්නා. මට පෞද්ගලිකව කෝල් කරලා බැන මොකද්ද ආවේ පාර හිටගෙන කරපු නාඩගම මොකද්ද ඒ විකාරේ ඔයාලට ලැජ්ජ නැද්ද? මං කෝ ඒක මම කරේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක්. මම මේ වීඩියෝ එකෙදි කියන්නේ ඒක මම කරේ මිනිසුන්ට සමාජේ ගෑනු කෙනෙකුත් නෙමෙයි. ඉතින් ඒ නිසා ගෑනු කෙනෙක් නොවන සාමාන්‍ය පිරිමි කෙනෙක් පාර හිටන් හිටියම නම් අපි වගේ කෙනෙක් පාර හිටන් හිටියම මිනිසුන්ට ඒ කෙනාට අත්වෙන ඉරණම ඒ සම්බන්ධව මම හිතු මං ඒ පැත්තෙන් හිතලා තමයි මම මේ වීඩියෝ එකට ආවේ. නැත්තම් මගේ මේ වෙන මොනවත් අසහන හිටවත් පාර හිටගෙන මේ කොල්ලෝ ෆෝම් කරලා ගන්න මේකක්වත් නැහැ. කොල්ලෝ ඕනේ නම් අප්පුඩියක් ගස්සත් කොල්ලෝ. ඉතින් ඒ නිසා මේ එහෙමනම් උමනාවක් නැහැ මට. ඉතින් මේ ඒක මම දැක්ක ලොග් එකේදී දාලා තියෙනවා පල්ලෙහැම මේ යූටියුබර් කෙනෙක් ලංකාවේ ඉන්න. එහෙම හිතන එයා විතරයි යූටියුබර් කෙනෙක්ට දාලා තිබ්බේ මේ ඔය වගේ. මං හිතුවේ නෑ ඔයා ඔහොම කියලා. මේ ඔයා මල්ලි මම හිතුවේ නෑ ඔයා වෙනස් විදිහ කෙනෙක් කියලා. මං කියන්නේ උෂාන්ට ඕන විදිහ තමයි උෂාන් වීඩියෝ එක කරන්නේ. මොකද එයාගේ කැම් එකකින් එයාගේ තියෙන දේවල් වලින් තමයි ආ වීඩියෝ එක කරන්නේ. කාගේවත් කන්සෙප්ට් හොරකම් කරලා මේ කරන්න උමනාවක් නම් නැහැ. මොකද කාගේවත් කන්සෙප්ට් හොරකම් කරලා වීඩියෝස් කරන්න උමනාවක් නැහැ. තමන්ට කැමති උෂාන්ට උපදෙස් දෙන කට්ටිය මම කියන අභියෝග කරනවා එන්න YouTube එකට එන්න. YouTube එකට ඇවිල්ලා channel හදාගන්න. channel හදාගෙන කරන්න ගන්න. සබ්ස්ක්‍රයිබර්ස් 1000 හරි පන්නලා පෙන්නන ඔය කියන කට්ටිය. අන්දිමල් ජයසිංහගේ තිබ්බා අවුරුදු කුමරා කුමරි වැඩසටහන. එදා මේකට ඔයා සහභාගී වුණා උත්සවයට. එදා මොකක්ද අර දැන් පෝස්ටර් මේ ලීක් වෙලා යන ඔයාට ගැහණු කෙනෙක් මේ බැනලා තියෙනවා. මොකද්ද? චන්දිමා සීජේ අවුරුදු 2020 අවුරුදු කුමරා කුමරි එකට චන්දිමාල් ජයසිංහ කියන්නේ මගේ හොඳම අයියා කෙනෙක් කියන්නේ මගේ හොඳ යාළුවෙක් වශයෙන්. ඉතින් මට ඒකට ඉන්වයිට් ආරාධනාවකට වඩා මට එන්න කිව්වා. ඒක ආරාධනාවක් තමයි. ඒ උනට මට සහභාගී වෙන්න කියලා කියලා දී මම ඒකට සහභාගී වුණා. කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී මේක. ඉතින් ඒකට ගියා මම. ඉතින් ඒකට ගිහිල්ලා ඒකට ආපු ඒකට يعني ඒකට අවුරුදු කුමරියකට ආපු කෙල්ලෙක් එයාගේ FB ගිරුමේ දාලා තිබුණා. මොකද එදා උදෑසන ආහාර වේල දුන්නේ ඉන්වයිටර්ස්ලට විතරයි කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයෙන් දුන්නේ. ඉතින් මේක මේ අතර මේවා කියන්න ඕනේ නැහැ. ඒ උනට මේ වගේ දේවල් සමාජයට කියන්න ඕනේ. මොකද එච්චර මානසිකත්වයෙන් අඩු කිව්වොත් කෙල්ලෝ එච්චර මානසිකත්වයෙන් අඩු කෙල්ලෝ ලංකාවේ ඉන්නවා. ඉතින් මේ එදා උදෑසන ආහාර වේල මං හිතන දුන්නේ ගොඩක් يعني ඒක ඔඩිෂන් එක. ඉතින් ඒ නිසා ඒකට ගොඩක් චන්දිමා ජයසිංහට ඒකට ගොඩක් කට්ටිය ගෙන්න ගන්න බෑ කියන ගොඩක් කට්ටිය එන තරමට කෑම දෙන්න අපි හරියට දන්නේ නැහැ. අපි දානකෙකට උනත් අපි හරියට නිශ්චිත ගාණක් ගිහිලා තමයි කියන්නේ ඉන්වයිටර්ස්ලට විදිහට
එදා උදෑසන ආහාර වේලක් දුන්නා, පොඩි ආහාර වේලක්, දවල්ට ආහාර වේලක් කියන්නේ ලොකු කරන සාමාන්‍ය පොඩි ආහාර වේලක් දුන්නා. ඒකෙදී අපිට ආහාර වේල දුන්නා කියලා. ඒ කියන්නේ මාව ඉන්වයිටර්ස්ලා තැන ඉන්දෝලා මට ආහාර මමයි තව මගේ සමීපතම දෙතුන් දෙනෙක් ගියා එකට. ඉතින් ඒකට දුන්නා, මං හිතන්නේ ඒකට තව යූටියුබ කෙනෙකුටත් මර ගහලා තිබුණා ෆොටෝස් දාලම. තව මගේ හොඳම සමීපතමෙක් වෙන හස්ත කලන කොළඹගේ එයා දන්නවා, එයා ටික්ටොක් කරන කෙනෙක්, ටික්ටොක් හිරු ටික්ටොක් ෂෝ එකෙත් ඉන්න කෙනෙක්. ඉතින් එහෙම ඒගොල්ලන්ටයි තව අපි දන්න යූටියුබ් හා හේෂිත අයියටත් ඒ ෆොටෝස් දාලා තිබුණා. මෙහෙම මේ මුං ගෙන්නලා මෙහෙම කන්න බොන්න දුන්නා, මේ අච්චර දුර පැත්ති වලින් ඉඳන් ආපු අපිට කන්න බොන්න දුන්නේ, එහෙම එහෙම කියලා දාලා තිබුණා පෝස්ට් එකක්. මං හිතන්නේ මං එක ඔයාලට දෙන්න එක දාන්න පුළුවන්. ඉතින් මෙහෙම ඒක ඉතින් මෙහෙමයි අපි මේ ඒක ඔඩිෂන් එකක්. ඔඩිෂන් එකට එන සංඛ්‍යාව දන්නේ නැහැ. චන්දිමා ජයසිංහ කියන්නේ කන්න දෙන්න බැරි කෙනෙක් නෙමෙයි. ඉතින් ඒකට ඔඩිෂන් එකක් නිසා ඒකට නිශ්චිත වශයෙන් මිනිස්සු එන ගාන අපිට හිතාගන්න බෑ. අපි පොදු ආරාධනා දෙන්නේ. ඉතින් ඒක ඉන්වයිටර්ස්ලට ඒක මහලකු කෑමකුත් නෙමෙයි. ඊට පස්සේ මම එයාට මම පෞද්ගලිකව ගෑනු කෙනාගේ ෆෝන් නම්බර් එක හොයාගෙන මම කතා කරලා කිව්වා. ඉතින් ඇත්ත වශයෙන්ම මිහි සෙනවිරත්න මගේ පළවෙනි හෘද සාක්ෂි වැඩසටහනට ඉදිරිපත් වුණා. බොහොම ස්තුතියි ඉදිරිපත් වුණාට. මගේ පළවෙනි බ්ලොග් එකටත් ආවා ඔයා. ඒ නිසාම තමයි මගේ පළවෙනි හෘද සාක්ෂි මේ වැඩසටහනට ඔයාලට ආරාධනා කරේ. ඉතින් හැමදේම කිව්වා තමන්ගේ හෘද සාක්ෂියට එකගව. හිතනවා මිනිස්සු මොන වගේ දේවල් අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ. මිනිස්සු ඇත්ත වශයෙන්ම විවේචනය කරයි මේ වීඩියෝ එක. විවේචනය කරපු දෙන් මිනිස්සු විවේචනය කරන එක සාමාන්‍ය දෙයක් කියලා හිතා ගන්න ඕනේ. ඉතින් මිනිස්සු මං ගැන දන්නේ නැහැ. මගෙත් එක්ක හදින්න කතා කරන්න කතා කරලා බලන්න මං හොල වගේ චරිතයක්ද කියලා උෂාල්ලා දන්නවා. මෙතන මිනිස්සුන්ට හැම දෙයක් ගැන හිතලා කතා කරන්න බෑ. ඉතින් තමන් ඇවිල්ලා කතා කරලා බලන්න මෙයා මොන වගේ චරිතයක්ද කියලා. චරිත දැක්ක ගමන් මූ මේ කැරක්ටර් එකේ කියලා දාන්න නැතුව පොඩ්ඩක් ඇවිල්ලා කතා කරලා බලන්න. ඉතින් කතා කරාම තමයි මිනිස්සුන්ගේ චරිත සාධික දෙන්න පුළුවන්. මොකද මං හිතන්නේ ලංකාවේ කාටවත් චරිත සාධික දෙන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා. ලංකාවේ ඉතින් ඔක්කොටම චරිත සාධික දෙන මිනිස්සු හැබැයි ලංකාවේ ඉන්නේ. ලංකාවේ හැම ඔක්කොම චරිත සුද්ධ මිනිස්සු තමයි ලංකාවේ. අංග සම්පූර්ණ මිනිස්සු තමයි ලංකාවේ. අංග සම්පූර්ණ කිසිම අඩුවක් නැහැ. ඒගොල්ලෝ තමයි මින් තව කෙනෙක් චරිත සාධික දෙන්නේ. මූ මෙහෙමයි, මූ මෙහෙමයි, මූ පොන්නේ, මූ සමනලයා, මූ නපුංසකයා කියලා චරිත සාධිකයක් දීලා ඉවරයි. අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසා උෂාන්ට බලින්නත් එපා. උෂාන් කරන්නේ උෂාන්ගේ ලොග් එකේ. නෑ, බලින්න කටේට බලින්න කිව්වා. ඔව්. බලින්න කටේ බලින්න. හොඳ කෙනෙක්ට හොඳ කියන්න. මං කියන්නේ මෙහෙමයි, මට බැන්නත් වැඩක් නෑ. මම ලබා ගන්න ඕන තරම් මම ලබාගෙන ඉවරයි. මට ඕගොල්ලෝ බයින බයින තරමට, ඕගොල්ලෝ ගොසිප් ගහන තරමට මම හිට වෙන එක වෙන්නේ ලංකාවේ ඕන තරක ෆ්‍රී මාකටිං. ඉතින් වෙන රටවල නම් කෝටි 10ක් දීලවත් ගන්න බැරි දේවල් ලංකාවේ Facebook එක හරහා දවසින් දෙකෙන් බුස් බුස් ගහලා ෆේමස් වෙලා එනවා. ඉතින් වටින දෙයක් හරි නොවටිනා දෙයක් හරි එහෙම තමයි ලංකාවේ ෆේමස් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බයින තරමට උෂානුත් ෆේමස් වෙයි, උෂාන්ටත් තැන හැදෙයි, මටත් තැන හැදෙයි. ඉතින් දිගටම බයින බයිනයට තැන්කියු. ඇත්ත වශයෙන්ම මේ වීඩියෝ එක බලන්නේ මම හිතනවා මගේ එක්ස්පෙරිමන්ට් බලන කට්ටිය නන්නේ මේ බලන්නේ අනුන්ගේ කුණු හොයන කට්ටිය තමයි මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලනවා කියලා මම හිතනවා. ඉතින් මචං කියන්න තියෙන්නේ මේ වගේ වීඩියෝස් දිගටම මම කරනවා. හෘද සාක්ෂි වැඩසටහන් මිනිස්සුන්ගේ පළවෙනි කරන්න හිතුවේ ආරාධනා කරා මම මෙයාට එන්න කියලා මගේ පළවෙනි හෘද සාක්ෂි වැඩසටහනට. අලුත් වීඩියෝකින් හම්බෙමු. අලුත් හෘද සාක්ෂි වැඩසටහනින් හරි නැත්නම් අලුත් එක්ස්පෙරිමෙන්ටෙන් හරි අපි හම්බෙමු. හැමෝන්ටම ජය වේවා.